ලෝකේ ජපානය වගේ රටක් ගත්තොත් සංචාරයේ සඳහා ජපන් ජාතිකයෝ ලෝකේ කොහේ හරි රටකට යනවා නම් මාස 3ක පමණ කාලයකට ජපානයේ ගුවන් ගමන් බලපත්‍රය ඉතා බලවත් ගුවන් ගමන් බලපත්‍රයක් හැටියට පිළිගැනෙන නිසා රටවල් දෙකකට හැර ජපන් ජාතිකයන් සංචාරය සඳහා ගමන් කරන වෙන කිසිම රටකට ලෝකේ වීසා අයදුම් කරන්නේ නැහැ. නේවාසිකව ඉන්න යනවා නම් ඕන ඒක වෙන කතාවක් නමු සංචාරය සඳහා යනවා නම් තමිනිත් දෙකක කාලයක් තියෙනවා. නමුත් රටවල් දෙකයි ජපාන් සංචාරකයාගෙන් වීසා ගන්නෙ. ලෝකේ රටවල් දෙකයි. එකක් උතුරු කොරියාව. උතුරු කොරියාව ජපානය කෙරෙහි බලන්නේ ඒ දෙකොල සම්ප්‍රදායික විරුද්ධවාදීන් හැටියට. අනිත් ලංකාව. උතුරු කොරියාවයි ලංකාවයි විතරයි ජපන් ජාතිකයෙක් සංචාරය සඳහා කොහේ හරි රටකට යනවා නම් වීසා ගන්න වෙලා තියෙන්නේ මේ රටවල් දෙකට විතරයි. මේකවත් වෙනස් කරන්න මොලයක් නැත්තම් මේවා මේ රොකට් සයන්ස් නෙවෙයිනේ. මේ වගේ වෙලාවකවත් ඒ ජපන් සංචාරකයව දිරිගන්නන්න සංචාරය සඳහා යන ජපනවකට අය කරන ඒ වීසා ගැනීමේ අවශ්‍යතාවය නැහැ. ඔබතුමා හොර බලන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජපන් ජාතිකයෝ සංචාරය කරනකොට ඒගොල්ලන්ට හුරු නෑ ඔය වීසා ගන්නවා කියන එක. රටවල් උතුරු කොරියාවට කොහොමවත් යන්නේ නෑනේ. ඒතකොට මෙහෙට එන අයට විතරයි ඒක අත්දැකීමක් ලබන්න වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වෙනස් කරොත් ඒ අතරේ අපේ වීසා ගාස්තු දැන් කීප ගුණයකින් ඉහළ දාලා තියෙනවා. පුළුවන් නම් මේ වෙලාවේ තවත් අඩු කරලා ගින්න ගන්න බලන්න ඕනේ වෙලාව. කොහොම නමුත් මේකෙන් පේන්නේ මේ ඕනම ආර්ථිකයක සමහර සුළු පියවර තියෙන ලොකු ප්‍රතිඵල ගේන. ඒ විදිහේ මැදිහත් වීමකට අපි ආයුතුයි. එහෙම කල්පනා කරන බවකුත් අපිට පේන්නේ නැහැ. කරගාටුවෙන් උනත් කියන තියෙන දේ.